අද දින රජ වෛද්‍යාලින් සංගමයේ විධායක සභාව සහ නිලධාරි මණ්ඩලය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග ඉතාම සුහද සහ දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. ඒ අවස්ථාවට රජ වෛද්‍යාලින් සංගමයේ සභාපති ඇතුළු සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලය සහභාගී වුණා. ඊට අමතරව අගමැතිතුමාට අමතරව ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ඊට අමතරව අග්‍රාමාත්‍ය ලේකම්තුමා ඊට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාලයන් නිලධාරීන් එතන සහභාගී වුණා. එතෙන්දී විශේෂයෙන්ම අපි විශේෂ ස්තුතියක් පුද කළා අගමැතිතුමාට. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත් වෙනකොට තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේදී රජයේ වෛද්‍යානික සංගමය ඉදිරිපත් කරපු යෝජනා සියල්ල ඒ සෞභාග්‍ය දැක්ම කියන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් එතෙන්දී දැන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කාලේ අපි ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරපු පරිදි අග්‍රාමාත්‍යතුමාගේ විෂයපතට අයිති වන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සෞඛ්‍යයට ඍජු හා වක් ලෙස සම්බන්ධ වන කාරණා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතෙන්දී රටේ ආර්ථිකය සෞඛ්‍යමය අතින් ඒ දර්ශක ඔස්සේ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අපි කතා කළා. විශේෂයෙන්ම සෞඛ්‍යමය සුරක්ෂිත ආහාර වැඩසටහන එතෙන්දී අනවශ්‍ය ආහාර රටතුළට ගලාය වැළැක්වීම විශේෂයෙන් පිටිකිරි එවැගේම වසවිස එවැගේම බෝ නොවන රෝග සඳහා හේතුකාරක වන ආහාර සීමා කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් විදිහට අපිට ජනතාව දැනුවත් කිරීමට තියෙන හැකියාව ගැන අපි කතා කළා. එවැගේම අගමැතිතුමා මුදල් අමාත්‍යතුමා විදිහට මේ රටේ රාජ්‍ය සේවකයන් රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ සේවකයන්ට ප්‍රතිපත්තියකට අනුව වැටු වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් පහුගිය කාලය තුළ මුදල් අමාත්‍යාංශය තුළ පහුගිය රජයේ මංගල සමරවීර ඇමතිතුමා විසින් ඉතාම දේශ සහගත විදිහට වෛද්‍යවරුන්ගෙන් පිළිගැනීම සඳහා සියලෝ පාර්ශවවලින් වෛද්‍යවරුන්ට අනුමත වෙච්ච සමහර දීමනා කප්පාදු කරලා තිබුණ එක පෑම් පාරි. ඒ සියල්ල සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අද දවසේ අග්‍රාමාත්‍යතුමාට අපි කරුණ ඉදිරිපත් කළා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමිය ඉන්න අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තවමත් රාජසේනරත් ඇමතිවරයා සමග එකට හොරකම් කරපු පිරිස මේ අමාත්‍යාංශයේ තවමත් සමහර පුටුවල ඉන්නවා. මේ වංචාවලට සම්බන්ධ පිරිස සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළා. එතෙන්දී සෞඛ්‍ය අමාත්‍යතුමියට පෙන්වලා දුන්නා මේ පෙන්වලා දෙන කරුණු අනුව විශේෂයෙන් ජනාධිපති කමිෂන් සභා වාර්තාවලින් පෙන්වලා තියෙන සමහර දූෂිත පුද්ගලයන් අමාත්‍යාංශ තවදුරටත් තබාගෙන සිටීම සම්බන්ධයෙන් ක්ෂණික තීන්දුව తీරන ගන්න කියන කාරණය ඒ වගේම වෘත්තිකයන් රටතුළු රඳවා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිකයන්ට රටතුළු රැඳී සිටීම ධෛර්යමත් කරන්න විශේෂයෙන් බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එවගේම වෘත්තිකයන්ට ආර්ථිකමය රටට බරක් නොවන විදිහට ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා විදිහට එතුමාගේ මැදිහත් වීම දෙන්න තීරණය කළා. විශේෂයෙන් පහුගිය කාලේ ක්‍රියාත්මක වෙච්ච ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කැම්පේන් එක එහෙම නැත්නම් ස්ථාවරව තියෙන පද්ධති බිඳ දමලා පහුගිය රජයේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙල ආපස්සට හරවීම වැදගත්කම අපි රජ වෛද්‍යාරින් සංගම විදිහට අර්ධාරණය කළා. ඒ සියලුම කාරණා සම්බන්ධයෙන් ඉතාම සාධනීය ප්‍රතිචාරය එතුමාගෙන් ලැබුණා. ඒ අනුව රජ වෛද්‍යාරින් සංගමයේ විදිහට විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන අපිත් යෝජනා කරපු මේ කාරණා යථාර්ථයක් බවට පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෙනම වැඩපිළිවෙළකුත් රට තුළ ජාතික වශයෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් හරහා මේ වැඩකටයුතු ඉදිරිපත් කර ගැනීම සම්බන්ධිනුත් එකඟතාවයන්ට අද එළඹෙන්න පුළුවන් වුණා. අපි බලාපොරොත්තු වෙන මේ එකඟතාවයන් ඔස්සේ ඉදිරි කටයුතු සිද්ධ වෙයි කියන කාරණා.